ගං වතුර තත්ත්වයේ හේතුවෙන් වසා දැමූ බොහොමයක් පාසල් යළි ආරම්භ කර බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජාන් සඳහන් කළේ. සාමාන්‍යයෙන් පාසල් දැන් ආරම්භ වෙලා තිනවා දකුණු පළාතේ පවා. සබරගමුවේ තමයි තියෙන ප්‍රශ්න තියෙන ජලය රැඳී සිටිනවා. අපේ වැය බලය දීලා තිනවා පළාත් අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යක්ෂවරුන්ට ඒ කලාපණුව සීලුම් පාසල් වහන්න නැතුව බලපෑමක් තියෙන කඳුරු තියෙන පාසල් පමණක් తాවකාලිකව ඒවා ඉඩාරින්නයි කියලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දිවයිනේ පාසල් දැන් අපි ආරම්භ කළා තියෙනවා. පත්තේම විනාශ වෙච්ච දරුවෝ ඉන්නවා. අපි දැනුම් දීලා තිනවා සිළුම පළාත් වලට බලපෑමට ලක් වෙච්ච පෙළපොත් වතුරට ගහගෙන ගිහිල්ලා විනාශ වෙලා තිනු නම් අපිට ලේකණ එවන්න අපේ ගබඩාවල පොත් තිනවා. ඒවෙන් අපි ඊළඟ සති දෙක ඇතුළත ලබා දෙනවා. අභ්‍යාස පොත් හානි වෙලා තිනු නම් ඒක දරා ගන්න බැරි අය ඉන්නෝ නම් ඒකත් අපි නොමිලේ ලබා දෙන්න වැඩසටහනක් යොදනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.